සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපති නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි ශ්‍රී ලංකාවේ සෑම SLT මොබිටෙල් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පරිභෝගිකයෙකුටම රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට් SLT මොබිටෙල් එකම එක සබඳියාව සත්‍යන්තයක් කියන්නේම ඉස්පාසුවක්. ඒ වගේම තවත් සතියකට උත්තේජනයක්. ඉතින් ඒ උත්තේජනය රැගෙන අතිශය ප්‍රබෝධමත්ව නන්නාඳුනන ජීවිත පවා දිනවීමට සිත් ඇති කරගෙන මේ උද්‍යෝගිමත් රාත්‍රියේදී ජීවිත උසස් කිරීමට සූදානම් වූ සකල ලෝකවාසී හිරුස්තා ලෝලිනි හැමදාමත් සාරංග දිසාසේකර වන මාගේ හෘදයාංගම ප්‍රථම පැතුම ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නර්මන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූත් නැවත නැවතත් වඩාත් ජනප්‍රියතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද විශිෂ්ටතම ටෙලිවිෂන් වැඩසටහන වශයෙන්ද සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරණේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 පසුගියදා අවසන් කළ තරගයේදී හැම තරග ප්‍රවේශයකදීම අතිශය උග්‍ර ආතතියකින් පෙළුණු හැම තරග කරුවෙකුටම පහේ සිය ආතතිය පාලනය කරගෙන ආත්මීය සිහිනය දිනා ගන්නා මග එලිපෙහෙලි කරගන්න එකත් බොහෝ සෙයින් අසීරු වුණා අසාර්ථක භාවය පදනම් වන්නේ කුමන තත්වයක් මතද යන කිසිදු කරුණක් තරගයකට වළංගු නොවන බව තරග කොන්දේසියක් වගේම හැම විටම ජනතා පරමාධිපත්‍ය හොබවන ඔබේ අපේක්ෂාවද එයම බව ඒ හැම තරග මොහොතකම ඔබ එය වඩාත් හොඳින් පැහැදිලි කරනු දක්නට ලැබුණා රිසිතන රිසිසේ හැසිරෙන්න කතරම් ඇලුම් කළත් රිසිතනද නිසි අයුරින් ක්‍රියාත්මක වීමයි කවදත් වැදගත් වන්නේ ඉතින් ඒ වගකීම් සහගත දයාබර ප්‍රේක්ෂක ඔබ සතු බලය ඔබ නිසි අයුරින් භාවිත කරන්නා සේම ඔබේ මතය විසිසේ හිටවන්න හැකියාව ඇති හිරුස්තා Facebook පිටුව ලයික් කරන එක තවමත් කල නොහැකි වී නම් එය ලයික් කර ඒත් එක්කම හිරුස්තා YouTube channel එක subscribe කරන එකත් මේ දැන්මම කළ හැකි නම් ඔබට ස්තුතියි ඒ විතරක් නෙවෙයි තවමත් හිරුස්තා ලෝලියකු නොවන ප්‍රේක්ෂකයෙකු වේ නම් ඔබත් හිරුස්තා මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ජීවිත දිනවන හිරුස්තා ලෝලියකු සතු අසිරිමත් වින්දනය ඔබත් අත්විඳින්න මේ දිනවිය යුතු ජීවිත හෙලි කරමින් කුසලතාවයන්ගෙන් අනුන පිවිදෙන නැවුම් ගායන වංශයට විවරණ දෙන නිපුණත්වයේ ප්‍රවීණත්වය ප්‍රේමණීය ගායන සංග්‍රහයෙන් ඇසුවන් වසංග කරන ගායකයා රුවන් හෙටිආරච්චි හැඟුම් උනන පෞර්ෂවත් ගැයුම් මුද්‍රාව තබන සදාදරණීය ගායකයා අමල් පෙරේරා ශ්‍රී ලංකේය ගීත වංශ කතාවේ රන්ගිර නිරෝෂා විරාජනී ලාලිත්‍යා සියල්ල උසස් කළ සජීවී ගැයුම් විප්ලවයේ සංගීතය උපදවන්නේ නාලක සජී ජයසිංහ ප්‍රමුඛ ග්‍රේඩ් 14 ඉරණම උරගා බලන පළමු සජීවී විනාඩි 3 භුක්ති විඳින්න සැදී පැහැදුණු තරග කරුවන් අතරින් මේ අද ප්‍රථම තරග උණුසුම තනන තරග කරුවන් ද්විත්වය කඩවත අචින්ත ශක්තිට එරෙහිව
පයාගල සචිත්‍රාසීත කළ අද මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරන්නේ පයාගල සචිත්‍රාසීත කළ ඇයට ප්‍රති අභියෝගයේ එන්නේ කඩවතින් කඩවත අචින්ත ශක්ති ඉතින් සචිත්‍රාට මේ මොහොතේ ගම් ප්‍රදේශයෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා දැනගන්න අපි පොඩ්ඩක් පයාගල පැත්තට යමු පයාගල මේ වෙලාවේ ඉන්නවා රුවන් රුවන් කොහොමද පයාගල තත්වය හොඳයි අපි අවිලෙන් ඉන්නේ සාරංග අද කළුදොර දිස්ත්‍රික්කයේ පයාගලට පයාගලේ නද සචිත්‍රා සීතගල හිරුස්ථාවේදිකාවට ගොඩවැදිලා ගීත ගණන කරන සූදානම්ෙන් ඉන්නකොට සචිත්‍රාගේ නිවසට අවිලලා සචිත්‍රාගේ ප්‍රදේශවාසීන් හිතවතුන් සියලු දෙනාට එකතු කරගෙන අද බොහොම උණුසුම් ඔවුන්ගේ ප්‍රතිචාර තමයි සචිත්‍රා ඔබට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ මේ සියලු දෙනා එකතු කරගෙන තමයි අද ඔබට සුබපතන්න අපි බලාපොරොත්තු වෙන්නේ සචිත්‍රා සීතගල පිළිබඳව කතා කරනකොට ඇය පිළිබඳව අපි ලොකුවට දන්නේ නැහැ තවම ඇගේ දක්ෂතාව පිළිබඳව නමුත් ඇය පිළිබඳව දන්න ඇගේ හිතවතියක් ඉන්නවා ගම්වාසීන් නියෝජනය කරමින් ඇය සචිත්‍රා පිළිබඳව අපිට කියන්න සූදානම් ඇය මොන වගේ දක්ෂතාවයෙන් තියෙන තරුණියක්ද ඇගේ දක්ෂතාවය පිළිබඳව මිතුරියක් විදියට මොකද අද දවසේදී කියන්න තියෙන්නේ මේ වෙලාවේ කලුතර පයාගල පුරේන අදින හිරුස්ටා වේදිකාවේ ගීතවත්තන අපේ ආදරණීය අක්කා සචිත්‍රා සීතගල අපි ආදරයට කියන්නේ සචි අක්කා කියලා ඉතින් අද මේ මොහොත වෙනකොට පයාගල ප්‍රදේශයේ සියලුම ප්‍රදේශවාසීන් එක්රොක්ලා ඉන්නේ අපේ සචි අක්කාගේ හිරුස්ටා වීමේ සිහිනේ සබෑ කරගන්න සුබ පතන්න ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයම මේ වෙලාවේ හිරු ටීවී එකත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉතින් සචි අක්කේ ඔයාලට කියන්නේ බය වෙන්න එපා අද ඔයාගේ දවස අනිවාර්යෙන්ම ඔයාලට දිනන්න පුළුවන් මුලගම ඔයත් එක්ක ඉන්නවා ඉතින් මේ වෙලාවේ හිරු ටීවී බලන ලංකාවාසී ප්‍රදේශවාසී හැමෝගෙම ඉල්ලා සිටිනවා අපේ ආදරණීය අක්කා ආදරණීය අක්කා සචිත්‍රා සීතලට ඔයාලගේ ආදරණීය වෝට් එක ලබා දීලා ඇට මේ තරගෙන් ඉදිරියටම යන්න ශක්තියක් වෙන්න කියලා සචිත්‍රා සීතගල පයාගලින් අද හිරුස්සා වේදිකාවට ගොඩවදින ඔබට අද මම හිතනවා මේ හැමදෙනාගේම බලාපොරොත්තු වලට සාධාරණයක් කරන්න ඉඩකඩ තියෙනවා එනිසා හිරුස්සා වේදිකාව මනාව පාවිච්චි කරන්න කියන යෝජනාවත් එක්ක අපි සාරංග ඉක්මනට මෙන හිරුස්සා වේදිකාව පැත්තට ඔබට අවස්ථාව බොහොම ස්තුතියි රුවන් ඔන්න පයාගලින් ඉතාම හොඳ ප්‍රතිචාර සචිත්‍රා මේ මොහොතේ ඔබට ලැබෙනවා ඔබටත් පුළුවන් සචිත්‍රා වෙනුවෙන් දැන්ම චෙක් ඉන් වෙන්න මනාප පළ කරන්න සූදානම් වන්න අපි බලමු ඇය කොහොමද ඇයට ලැබෙන මේ ජීවිතේ වෙනස් කරගන්න මුල්ම විනාඩි 3 කොහොමද ලබා ගන්නේ කියලා එහෙනම් ඇයව තව හොඳින් හඳුනා ගනිමු මේ සචිත්‍රා සීතගලගේ ජීවිතයයි මම සචිත්‍රා සීතගල මම පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥවරයෙක් විදිහට සේවය කරනවා මගේ පවුලේ 5 දෙනයි අම්මයි තාත්තයි දෙන්නම සංගීත ගුරුවරු ඉතින් ඒ දෙන්නගේ ලොකුම බලාපොරොත්තුව තමයි මාව සංගීත ශාස්ත්‍රයෙන් ඉහළටම ගෙනියන්න ආකාශේ කුරුල්ලෝ පියාඹන්නේ කොයිපද ඇයට ගායන කුසලතාවය ලැබුණේ උපතින්මයි ඇයට සංගීත අත්පොත් තිබෙද මමමයි මගේ දුවේ හැදිනි වැඩුණේ අම්පාර රජගල තැන්න කියන සුන්දර ගම්මානේ දැන් ඉන්න පයාගල ප්‍රදේශයේ ගොඩක් තාත්තා එක නිතරම ගීත ගායනෙන් තමයි හිටියේ අපිටු හි තුමසි හරි ખુશી අපනි හිරුස්ටා කියලා කියන්නේ අපි වගේ දක්ෂතා තියෙන ළමයිට හොඳම දවැන්ත එකම වේදිකාව ඇයිගේ ලුකුම් බලාපොරොත්තුව පිළිකා රෝගී මානසික රෝගී හදවත රෝගී ඇයිගේ ගී හඬ තුලින් සුවපත් කිරීම ඔන්න අද දින හිරුස්ටා සීසන් 4 තරගාවලියේදී මම ගීතවත් වෙනවා. ඉතින් මගේ ගීතය ඔබේ හදවතට අනිවාර්යෙන්ම දැනේවි. මගේ ගීතය ඔබේ හදවතට දැනෙනවා නම් ඔබගේ ආදරණීය මනාපය කොලසලකුණක් ලෙස මට ලබා දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. Thank you.
සචිත්‍රා සීතගල සියයට කීයද සචිත්‍රා 185ක ප්‍රතිශතයක් සචිත්‍රා සීතගල ලබා ගන්නවා සචිත්‍රා ගායනා කරපු ගීතය නිරෝෂාගේ ගම අමල්ගේ හැබැයි අපි ගීතේ පැත්තට ඉස්සෙල්ලයක් නේ अत्र मंगिवा सचिरा मीट वाला लाख प्रमाण गो गीत गाना कर लसन सचिरा गीत ओयागे हंडिंग इंप्रोवाइजेशन इकन इंप्रोवाइज कर लीन तैंग ओयागे वेरिएशन आलू तैंग इकत्त टीक ओयागे हंगी मंग देखे अतर मेरी मंग संपूर्ण मा मामा तक मंग आगे दिया बलांगीटी इतने दी मामा देखे सचित्रा सचित्रा गे हदवती गायना करना तो मामा देखे निशा मामा इतना मट इतनी हट किया दें मंग इतना विंद आएगी सचित्र मैं मम पयागल सीतगल को पयागल सही अपे तात्तगे वासग ओके ओगलो पयागल मद अम्मा तमय पयागल ऑलराइट पयागल कैसे अम्मा पयागल तात सीतगल सीत पयागल अम्मा के नाम सीता नहीं सचित्र लसन अतन मे गीते गायना कर कल्यंग निरोषत्मा दिन मे प्रोफाइल के बल वेलावेदी ये गायना कर विद्यट सह मुखद इंस्ट्रुमेंट नैतु गायना कर विद्य आकार अभी दिन कथा मे सिंगर वकील वर्ल ई थिंक ये वगे म गीते अतट मैके गीत ई थिंक लसन आई गीते गायना कर एक लकन हाथ दूरना मम चुट्ट कर कथा हदागण पटस्गाली वाल दात दूरना मुकद मे इट वॉस मैंगा गमे दूरने की मैं एक उतरे बलापुर රුවන් කාඹරේදී කියන්නේ ඔව් අස්සිකයි රුවන් කොහොමද ගීතේ වින්දද අනිවාර්යයෙන්ම සාරංග ඇත්තටම සචිත්‍රා ඒ වගේ ඔයාට වොයිස් එකක් පිහිටන්න ඇත්තටම හරි වාසනාවන්තයි මොකද අර වගේ පියා කියනවා ප්‍රොෆයිල් එකේ මගේ දුවගේ හඬින් ඒ කියන්නේ හදවත් රෝගීන් මානසික රෝගීන් විවිධ රෝගීන් ඒ හඬින් සුව වෙන්න ඕනේ කියලා දැන් ඒ වගේ වචනයක් කිපම ඒක නිකන් වෙන්නේ කොහොමද කියලා හිතන්න පුළුවන්. ඇත්තම ඉතිහාසයේ අපිට පොත්වල තියෙනවා සංගීතඥයෙක් විසින් තමන් වාදනය කරන භාණ්ඩ වලින් සමහර විට ගායනයේ මිනිසු සුව වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා අපිට හදවත් මම හිතනවා වෛද්‍යවරුන්ට නෙමෙයි අපිටත් පුළුවන් කලාකරුවෙක් වෙනවා කියන්නේ අගේ ඒක තමයි සාරංගි. ඒකේ තියෙන විශිෂ්ටත්වය ඒකයි. මොකද අද අපි ඇවිල්ලා ගොඩාක් මිනිසුන්ට අපි සුවයක් නම ගෙනියන ඉතින් ඔය හඬින් මම හිතනවා දහස් ගාණක් මිනිස්සු සුව කරන්න පුළුවන් පියා කිව්වා වගේ. ඉතින් ඒ බලාපොරොත්තු යන්න මම ඔයාලට සුබ පතනවා. මම පොඩි ඉල්ලීමක් තියෙනවා සාරංග. මම ආසයි දැන් අපිත් අමලුත් මමත් ස්ටේජ් එකේ ගිහිලා සිං කරනවානේ. ඉතින් මම ආසයි නිරෝෂාට පොඩ්ඩක් වේදිකා ගත වෙලා සිං කරන්න. ඕ මේක නිරෝෂා විරාජනී කියලා එක්කෙනෙක්ගේ ලස්සන සින්දුවක්නේ. ඔව්. මේක කොටසක් කියනවාද? රුවන් ගිල්ලීම ඉතින් අපිට අහක දාන්නත් බෑ. දෙන්නම එකතු වෙලා කියන්න. ඌ දෙහි ආමේ දුක් මට දී
නිරෝෂා ඔය ගීතය ඇතුළුව කොයිතරම් නම් රසබර ගීත කන්දරාවක් ඇය අපට දායාද කරලා තියෙනවද තව හොඳ උණුසුමත් පුලසන් නාදයක් අපි ලබා දෙමු ඔන්න එහෙනම් අපි නැවත එනවා තරගයට 85%ක ප්‍රතිශතයක් සචිත්‍රා ලබා දීලා තියෙන්නේ ඒ ප්‍රති අභියෝගය ලබා ගන්නේ කඩවත අචින්ත ශක්ති බලමු පයාගලට කඩවත කොයි විදිහේ අභියෝගයක් ලබා දෙයිද කියලා අචින්ත ශක්ති සූදානම් ඉන්නවා අපි කඩවතට ගිහිල්ලා බලමු කනිෂ්ක ඉන්නවා මේ වෙලාවේ කඩවත කනිෂ්ක කොහමද අචින්තට ලැබෙන ප්‍රතිචාර ජීවිතේ අභියෝග මුණ ගැහෙන්නේ ශක්තිවන්තයින්ට ඒ අභියෝග තියුණු වෙන තරමටම ප්‍රතිඵලය අතිශයින්ම සුන්දරයි 85%ක තියුණු ප්‍රතිශතය කබාගෙන යන කඩවතින් හිරුස්සා වේදිකාවට එකතු වෙන අචින්ත ශක්තිද අදවසේදී ශක්තියක් වෙන්නේ අචින්ත ඔබේ නිවස දෙක රාශිය වෙලා ඉන්න ඔබට ආදරය කරන මෙන්න මේ ආදරණීයයන් ඉතින් මේ වෙලාවේ ඔබේ ආදරණීය යාළුවාගේ අම්මා රේණු මහත්මිය අපිත් එක්ක ඉන්නවා අපි අහලා බලමු අචින්ත ශක්ති ගැන මේ වෙලාවේ මොනවද කියන්න තියෙන්නේ කියලා ශක්ති පුතාට කියන්න තියෙන ශක්ති පුතා ඇවිල්ලා මගේ හොඳම යාළුවාගේ පුතේ මේ එයාට මගේ මගේ පුතාගේ හොඳ මේ යාළුවා අපි ප්‍රාර්ථනා කරනවා අද දවසේ අපේ ශක්ති පුතාට මේ ගම්වාසී සියලු දෙනාම ජයෙන් ජයම ලබන්න කියලා අද දවස තුල දිරියට මේ යන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපේ අසින්ත පුතාට ශක්ති පුතාට හරි ශක්ති ඔබට හොඳ ශක්තියක් තියෙනවා අද දවසේ ඔබේ ගමෙන් ඔබේ නිවසෙන් ඉතින් ඒ ශක්තියත් එක්ක මේ 85%ක ප්‍රතිශතය ඉතාම ලේසියෙන් හබාගෙන ගිහිල්ලා ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියලා අපි කඩවත ඉඳලා ප්‍රාර්ථනා කරනවා යලිත් කඩවත ඉස්සරහ සම්බන්ධතාවය හිරු සමිධිකාවට ස්තුතියි කනිෂ්ක එනම් අචින්ත සූදානම්නේ ශක්ති කියලා තමයි හැමෝම කියන්නේ නේ හොඳයි එහෙනම් ඔබටත් පුළුවන් අචින්ත ශක්ති වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මන අපපල කරන්න සූදානම් වන්න 85%ක ප්‍රතිශතයක් තමයි ඔහු හඹා යන්නේ මේ කඩවත අචින්ත ශක්තිගේ ජීවිතයයි මගේ නම අචින්ත ශක්ති මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි මගේ බිරිඳයි ඉතින් මම හිරුස්ටා කියන තරඟයට අයදුම් කරන්නේ ලොකු හීනයක් හිතේ තියාගෙන මම හිතනවා මිනිස්සු අපි හැමෝටම මිනිසුන් හැටියට හීන දිනවා ඒ හීන තමයි මිනිසුන්ව ජීවත් කරවන්නේ මගේ පුතාගේ නම අචින්ත ශක්ති ඒ කියන්නේ නොනවතින ශක්තිය කියන අදහස මේ හිරුස්ටා වේදිකාව තුලදී ඔහු ඒ ශක්තිය පෙන්වන බවට මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් මම රැකියාව කරේ පෞද්ගලික බැංකු ශාස්ත්‍රයේ. ඉතින් ඒ බැංකු ශාස්ත්‍රයේ වැඩ කරද්දී මට නිතරම තිබිච්ච දෙයක් තමයි සංගීතය ගැන කියන්නේ සින්දු අහන්න සින්දු කියන්න ලොකු ආසාවක් මගේ හිතේ තිබුණා. නමුත් මගේ රැකියාවත් සමග මට ඒක ගොඩක් අපහසු කාර්යයක් වුණා. බඳුන් පිරි ඉතිරෙනමි ලඳුන ලවන් පුරා ශක්ති කියන්නේ මගේ හස්බන්ඩ් මට යාව හම්බ වුණ දවසේ ඉඳන්ම යගේ දේ තිබුණ ලොකුම හිනේ තමයි රටම දක්න දක්ෂ ගායකයෙක් වෙන එක මගේ පුතා ශක්ති යා එකම දරුව පවුලේ ඉන්න යා එදා ඉඳලම මියුසික් වලට තමයි තාම ඇලුම් කරේ චාහේ ජෝ තුම් හේ පුර දිල් සේ මිලතා හේ වෝ මුෂ්කිල් ඉතින් අද දවසේ මගේ ගායනේ ඔයාලගේ හදවතටම දැනුණා නම් ඔයාලගේ වටිනා මනාපේ මං වෙනුවෙන් ලබා දෙන්න කියලා මං ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා Thank you.
දුලින් මගේ උපෙම් ගීතේ ඇසුවා ඔයා සිනාසි සිනාසි මා හද ගිනි ජලා ඔබනි නෑ මුනි මා හඬුවේලේ ඇයි ඔබ මට පෙම් නොකලා නොදනේ දෝ රැදුටු සිහිනේ ඔබ රඟ දුන්නා ගෙයු ගෙයු ගීතේ ඔබ උන්නා ආදර ලෝකේ ඔබ මට පෙන් ඔබ කොයි කියාදු එතිනේ පටන් කුමාරි හද ගිය මගේ හටවි මා හද ගිනි ජලා ඔබ නෑ හුනි මා හඬුවේලේ ඇයි ඔබ මට පෙම් නොකලා जमाना जमाना मैं हूँ एक पागल प्रेमी मेरा दर्द न कोई जाना मैं हूँ एक पागल प्रेमी मेरा दर्द न कोई जाना ए माँ हद गिनी जाला ले उप मट पिम नुकला दो मैं दुख उपट नुतने दो අචින්ත සියට 82ක්ම ලබා ගත්තා वीडियो प्राकार उत्सवन तरम हे मनाप प्रतिशत मदी अचिंत अमल उप मनापे फलकरण अचिंत सचित्र विभवा यायुत स्थावरेन्दल मे बेटल के मम एम मगे लग्न पावच तवके अभिभवा मेक हम टाइट बैटल मेक उपरी යන්නෝනි කියන එකට වැඩිය මම මගේ මන සාධාරණයක් ඉස්ස ගන්න ඕනේ හින්දා මගේ ලකුණු හත දුන්නා ඉතින් මම හිතනවා ඇත්තටම ඉතින් මේක තරගය ඇතුලේ ඉන්න උමනා කෙනෙක් නේ ඒ කියන්නේ නිරුෂා මොන විදිහේ ස්ථාවරයක්ද දරන්නේ මට ගත්තම අර අමල් කියපු කාරණාව තමයි මටත් තොළු එන්නේ මට සමහර පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා චින්තගේ සචිත්‍රගෙන් පන නැගිච්ච නොනොන නැගිච්ච ප්‍රශ්න ටික ටෙම්පෝ එක එහෙම සම්බන්ධ නමුත් ඒත් මට හිතුණා නෑ ඔයාට
මට කලින් ඔබගේ ගායනයේදී මම දැකලා තියෙන හැම ටෙම්පෝ ප්‍රශ්න තිබිලා නැහැ මම හිතනවා අද මොකක් හරි තිබ්බ ප්‍රශ්නත් එක්ක නමුත් ඔයාට හොඳින්ම ගායනා කරන්න පුළුවන් කෙනෙක් අචින්ත ඒකේ ඒකේ වචන දෙකක් නැහැ කතා දෙකක් නැහැ ඔයා පළවෙනි රවුන්ඩ් එකේ මෙහෙම ගායනා කරනවා කියනවා අනිවාර්යෙන් ඉස්සරහට ගියොත් ඔයා හොඳින්ම ගායනා කරාවි ඔයාගේ තියෙන අනිත් දේවලුත් එකතු කරගෙන එක්ස්පීරියන්ස් मे बैटल के दिना टाइट अलवा हेब मत चूटी सचुराक तीन सचित्र गी आड़े यार मम मगे गीत गायना कराया लसन टम सह या महित अब मे तन इन सिटी युतु किल हितने विधिये गायिका वन खारी ये मत मैं चिंता दी मोक दिखे मे बैटल के इकट बैठने कैसे नाम दिदनाम दाक्षा दिदना गायने तीन एकम अदाहक හැංගීම සහ ඒ යන්න ඕනේ වේරේෂන්ස් ඒ සියලු දේවල් තමන් හොඳින් දැනුවත්වම යනවා කියන එක හොඳින්ම වැටහුණා දෙදෙනාගේම ගායනයේ ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ දෙදෙනාගෙන් කවුරු මේ වෙලාවේ සිලෙක්ට් වුණත් හැබැයි ඉතින් කවුරු හරි එක්කෙනෙක් ගෙදර යනවා කියන එක දන්නවා කරන්න දෙයක් නැහැ මේක බැටල්ස් වල හැටි කියලා හිතාගෙන අපි හිතා දා ගන්නවා හැමදාම වීකෙන්ඩ් එකක් ඉවර වෙනකොට රුවන් කාගේ පැත්තටද පොඩි හෝ බරක් වැඩිපුර තියන්න දුන්නොත් රුවන් තියන්න सारंग मांगी अचिंत हों कमेंट सामुन बट दया अचिंत की अद वेदिकावे बेहलयान निशा ओया ताम तरुण कोल ओया तरुण वायस इनकेब हेबई मे वगे गीत तोर गति ओयागे तीयन तरुण स्टाइल के लिए अरे ओल फैशन के अन्न निप मंग एक दी मुल गीते पुरा वटम ओया मुलगा प्रश्न याकने मम दी वागे तरुण विधियट इन्नोने ये एलियट इन्नोन देवाल्टी मम दिने अरे परण मानसिकत्व परण त्यागन ये ओल फैशन के ओया सिंकर मैं ये राम ये गेलविला ओयाट अलुद देवाल अलुद निर्माण करान पुलवा प्रवीणत्व हरि ये नवीनत्वेट ओया इन एनिसा एक गुडा खितान होता है कि आवत्तीनो होता है कि आवत्तीनो मैं फाउल पसीबी वाट दीनो तर ओयागे जनरेशन के लिए इस तरह हटगेनी अन्ना ओया क्रियेटिविटी हित अन्न अरे परण दे हे गा ओया अलुदे अरगनी इस तरह हटे अन्नो ऐगने साल की थिंक तरंगे स्वभाव मंगित तेरेनो थिंक मेतनी महित संगीत गमन आवती है थिंक हों दे अखर मम की देवा अब की सीलु देवा अरग ऑल द बेस्ट गॉड ब्लेस यू තාත්තා නම දැම්මෙත් නොනවතින ශක්තිය කියලා නේ. හැබැයි ඉතින් අද ඔබ හොඳ හොඳ තරගයක් ලබා දුන්නා. නමුත් ඉතින් ජනතා පරමාධිපත්‍ය අවසාන වශයෙන් ගන්න තීරණයට අපිට හිස නමන්න වෙනවා මචින්ත. ඔව් සරංගයි මට ඇත්තටම ඌමනාව තිබ්බේ හිරුස්ටා කියන තරගෙට මම ප්‍රථම වතාවට මේ වගේ රියැලිටි තරගයකට මම මේ විදිහට සහභාගී වුණේ රැකියාවේ තිබිච්ච කාර්ය බහුලත්වයත් එක්ක. ඉතින් මම රැකියාවෙනුත් අස් වෙලා තමයි මම මේ තරඟයට ඉදිරිපත් උනේ. ඉතින් මට අවශ්‍ය උනේ මේ තරඟය තුළ ඇත්තටම මට ඕනුනේ මේ තරඟය ජයග්‍රහණය කරන්න. ඒක අනිවාර්යෙන්ම මේ තරඟය ජයග්‍රහණය කරන්නම තමයි මම ආවේ. ඒ කෙසේ වුණත් මම අද ලංකාවම දන්න කෙනෙක් විදිහට මේ තරඟයෙන් එළියට යන්න ලැබෙන එක ගැන එහෙම ලොකු දුකක් නෑ මට. ලංකාවම දන්න කෙනෙක් විදිහට හොඳ පර්ෆෝමන්ස් එකක් දීලා එළියට යන්න වෙච්ච එක ගැන දුකක් නෑ මට. හොඳයි අචින්ත අපි ඔබට හිරුස්ටා මාවතෙන් සමුදෙනවා. අචින්ත ශක්ති තමයි අද මුලින්ම තරගය හැර යන තරගකරුවා බවට පත්වන්නේ. 85%ක ප්‍රතිශතයක් තමයි අචින්ත හඹාගියේ. නමුත් ඔහුට ලබා ගන්නට හැකියාව ලැබුණේ 82%ක ප්‍රතිශතයක් පමණයි. නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම දෙදෙනාටම මනාප පල කළා. නමුත් ජනතා පරමාධිපත්‍ය හොබවන ඔබ තමයි තීරණය කළේ අචින්ත ශක්ති තරගය හැරිය යුතුයි කියලා. ඒ තීරණය අනුව පයාගල සචිත්‍රා සීතගල ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා. සුබ පැතුම් සචිත්‍රා ඔබට. ප්‍රථම මුහුණට මුහුණ තරගයේ ප්‍රතිඵලයත් සමග අප දැන් යොමු වන්නේ දෙවන මුහුණට මුහුණ ගැටුම වෙත. මේ ඒ මුහුණට මුහුණ ගැටුමේ තරග කරුවන් ද්විත්වය. මිහින්තලේ හසිත අබේසූරියට එරෙහිව බණ්ඩාරවෙල හරිඳු ශ්‍යාමන් අද දෙවනියට ඇවිලෙන මුහුණට මුහුණ ගැටුම මිහින්තලේ සහ බණ්ඩාරවෙල අතර. මිහින්තලේ හසිතා බේසූරිය තමයි
ප්‍රතිශතය නිර්මාණය කරන්නට සූදානමින් ඉන්නේ. ඔහුට ප්‍රති අභියෝගය බණ්ඩාරවෙල තරින්දු ශ්‍යාමන්ගෙන්. මේ මුහුණට මුහුණ ගැටුම ඇවිලෙන්නේ මේ ප්‍රථම විරාමයෙන් අනතුරුව. ඔබට පුළුවන් හසිත අබේසූරිය වෙනුවෙන් චෙක්ඉන් වෙන්න මනාප පල කරන්න සූදානම් වන්න. මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4. नियम सनफ्लावर ऑयल यहाँ गुना सापेरी मेडोली विटामिन ए डी सह ई समग्र यहाँ गुने ये विश्वासनीय वेनसा मेडोली आज हमें देखने का ऑप्शन है दीनम ඔබ නව ගමනක් වැඩසටහන තුලින් දැන් ඔබගා සඳහා වාසි රැසක් කමිෂන් එක දැන් 105ක් අඩුවෙන් ඔබ ප්‍රෝමගින් 25000ක මුදල් තියාගන්න තවත් ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් නියම සන්ෆ්ලවර් ඔයිල් යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි මම හසිත අබේසූරිය මම හිරුස්ටා තරඟාවලියට සහභාගි වෙන්නේ ඓතිහාසික මිහින්දලේ පුරවරේ ඉඳලා සිතිජය අතරේ ගංගරල පතරේ දසදිගතේ මගේ පවුලේ ඉන්නේ අම්මයි අප්පච්චි අයියයි ඉතින් ඒගොල්ලෝගේ ලොකු සහයෝගයක් තියෙනවා මේ මගේ මේ සංගීත ජීවිතේට ඉතින් ඒගොල්ලෝ ලොකු හයියක් එයාට පොඩි කාලේ ඉඳන් තිබ්බ සංගීත ගැන ලොකු වමනාවක් එයා ගෙදර ඉද්දිත් නිතරම සින්දු කියනවා යාළුවොත් එක්ක හම්බුණත් නිතරම සින්දුවෙන් තමයි ගිටාර එක ගහගත්ත ගමන් තමයි නිතරම ඉන්නේ ගෙදර ඇතුලේ ඉතින් ඒ ලෙවල් වලින් පසුව මම විශ්වවිද්‍යාලේ වරම් ලබා ගන්නවා රජරට විශ්වවිද්‍යාලේ. ඉතින් ඒක හොඳ තෝතැන්නක් වුණා මගේ සංගීත ජීවිතේට. ඈත පායා විසිරේ හිරුගේ ඡායා. අනාගතේ මියා හොඳ ගායකයෙක් වෙනවා දැකීම තමයි මගේ එකම බලාපොරොත්තුව තියෙන්නේ. මගේ පුතාට ඉදිරියටම යාමට හැකියාවයි මම හදවතින්ම සුබපත කරනවා. ඉතින් ගායකෙක් වෙන්න ලොකු හිණයක් තියෙනවා. ඉතින් ඒ හිණයට හොඳම තැන විදිහට මම තෝරගත්තේ හිරුස්ටා වේදිකාව. රෑනේ ඉගිලෙන්නෝ අද දවසේ ගායනය හිතට දැනෙනවා නම් මම මේ ගායනයට සාධාරණය කරා කියලා හිතෙනවා නම් ඕගොල්ලොන්ගේ ආදරණීය වෝට් එක බලාපොරොත්තු වෙනවා. Patumavat
වල දූවිලි අතරේ අපගේ පැරණි ප්‍රිය සටහන් නැත පටුමාවත් වල දූවිලි අතරේ අපගේ පැරණි ප්‍රිය සටහන් නැත දොළ මත දිදුලන වෙන පිටු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් ඇත මේ ගුරුපාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවීලා අපේ රහස් ඇත ලියවීලා ඉරහඳ ඇසුවා ඇල දොළ දුටුවා අදිනක්ගෙන අප දෙඩු කතාවා ඉරහඳ ඇසුවා ඇල දොළ දුටුවා අදිනක්ගෙන අප දෙඩු කතාවා එන මුදු වෙදවස් සංගවනු හැකිනේ ඉරට හඳට දොලට කතාව මේ ගුරුපාරේ මේ දොල අයිනේ අපේ රහස් ඇත සැඟවීලා අපේ රහස් ඇත ලියවීලා හසිත අබේසූරිය 78% ප්‍රතිශතයක් ලබා ගන්නේ නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කරලා තියෙනවා. රුවන් ඔබ තමයි මුලින්ම මනාපය පළ කළේ. හසිත ඇත්තටම සන්තෝෂ වෙනවා. කොහොම හරි අද දවසේ පිම්ම පැන ගත්තා. ගොඩක්ම සන්තෝසයි ඇත්තටම. මොකද ගොඩක් දේවල් වගේ හදන්න තිබුණා මම හිතනවා. ඒ හැමදේම ඔලුවට අරගෙන යම් ප්‍රමාණකින් ගීතය මම හිතනවා ගීතයේ සාධාරණත්වයක් තේරුම් ගත්තා ගීතේ මොකද යන ස්ටයිල් එක වෙනස් ඔරිජිනල් සොන්ග් එකට වඩා මේක රෙගේ වර්ෂන් එකක් එතකොට තව හැදෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා මොකද හසිත ඕනම ගීතයක් තෝරගද්දි ඒ හැම දෙයක් ගැන හිතන්න මියුසිකලි පැත්ත හිතන්න ගායනාව කොහොමද කරන්න ඕනේ ඒ ගැන හිතන්න එතකොට මම හිතනවා අද දවසේ ගීත ගත්තම තව ඔක කියවෙන්න පුළුවන් කියන්න පුළුවන් ගීතයක්. නමුත් මම හිතනවා අද ඔයා එක්සයිට් වෙලා තින්නවා කතා කරද්දිත් හරි බයෙන් කතා කරේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි පොඩි තැන ඉඳලා තමයි හැමදේම ඉගෙන ගන්න. එතකොට මියුසික් කියන දේ අපිට එක දවසකින් අදාරලා ඉවර කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඒක මැරෙනකන් ඉගෙන ගන්න දෙන දේවල් තියෙනවා. එතකොට පුතේ ඔයාගේ ගායනය අති ගත්තාම යම් ප්‍රමාණකින් අපේ වෝට් එක මම හිතනවා තුන් දෙනාම අපි තියලා තියෙනවා ගීතයට එද්දෙන්න ඕන රහ ඒ ෆීල් එක තියාගෙන සිං කරා මම හිතනවා පිචින් පැත්තෙත් කිසි අඩුවක් නැහැ හිතන්න ඕනේ මියුසික් පැත්ත ඔයා තව වැඩි දියුණු කරගන්න ඕනේ කියන එක තමයි මම ඔයාට දෙන අවවාදේ ඕල් ද බෙස්ට් අමල් සාපේක්ෂව ගත්තාම ටිකක් වැඩි වෙලාවක් ගත්තා අවසාන මොහොතේ වගේ තමයි ඔබ මන අපේ පළ කළේ ඇයි එච්චර වෙලාවක් ගන්න හේතුව අතනම ඔහු දැන් අර ගායනා කරපු විදියත් එක්ක මොකද මේක මේ රෙගේ ස්ටයිල් එකට කියනකොට මට හිතුණා ඒක තව ටිකක් ඒකට අර අනුගත වෙන්න ඕනි කියන එක. ඒ කියන්නේ මොකද මේ බීට් එකත් එක්ක එන්න ඕනි කියලා පොඩ්ඩක් නිකන් ඇදෙන ස්වභාවයක් තිබුණේ. නමුත් ඔහුගේ පිටින් වල එහෙම ලොකු ප්‍රශ්නයක් නැති හින්දා කල්පනා කරලා ඉවරලා ලකුණු හත දුන්නේ. නමුත් ඒක තමයි අඳුරගන්න ඕනේ ස්ටයිල් එක මොකක්ද කියලා ඉවරලා ඒකත් එක්ක තමයි එතකොට අපිට ඒ ගීතයට අනුගත වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි එන බීට් එකට ඒක එහෙම වුණාට නිකන් මෙහෙම ඇදෙන්න ගියොත් පොඩ්ඩ නිකන් අර පොඩි මලානික ගතියක් තියෙන නිකන් අර කැද ගතියක් තියෙන. ඉතින් ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. නමුත් කොහමරි අද ලකුණවත් අපි තුන් දෙනාගේම වෝට්ස් තුනක් වුණා. බලමු අපි අද දවස ඉස්සරහට
නිරෝෂා මේ මනාප තුනම ලැබිලත් 78ක් තමයි ලැබිලා තින්නේ මේ මේ ගීතයට මේ ට්‍රීට්මන්ට් එක ප්‍රේක්ෂකයන්ට නිකන් ආගන්තුක ගතියක් දැනෙන්නේ නැද්ද මම හිතන්නේ මම හිතනවා මීට කලිනුත් අපි අහලා තියෙනවා මේ ගීතයම වෙන අය රෙගේ වර්ෂන්ස් වලින් ගායනා කරනවා මේ ගීතේ ගායනා කරන්න පුළුවන් ගීතයක් එහෙම වෙන වෙන ශෛලියකින් ගායනා කරන විශේෂයෙන්ම මේ රෙගේ කියන ශෛලියෙන් ගායනා කරන්න පුළුවන් විදිහට තමයි මේ වචන හැදිලා තියෙන්නේ මෙලඩි එක ඇතුලේ කැඩෙන විදිහ මම හිතනවා හසිත හසිත හසිතට තියෙන වෙනස් විදිහේ හඬක් ඔබ අමරදේව සර්ව සර්ව ඔය අනුකරණය කරන්න ගියෙත් නෑ ඔයා වෙන කාවත් අනුකරණ කරන්න ගියෙත් නෑ හසිත හසිත හැටියට ඉඳගෙන ඔයා පුළුවන් ඔයාගේ විදිහට පුළුවන් මට්ටමින් ඔයා ඒ ගීතයට ඒ ට්‍රීට්මන්ට් එක දුන්නා කියන එක විතරයි මම දන්නේ ඒකේ ආකර්ෂණයක් තියෙනවා හසිත එක කියන්න ඕනේ තපුංචි පුංචි දේවල් තියෙන හැදෙන නමුත් මම හිතනවා 80ක් 85ක් විතර ඔයා මේ ගීතයේ යහපත් විදිහට ඔයා වෙන විදිහකට සමාජගත කරා කියන එක ඉතින් මම හිතනවා ඒක ආකර්ෂණීයයි 78ක ප්‍රතිශතයක් තමයි හසිත ලබා ගන්නේ ඔහුට ප්‍රති අභියෝගයේ බණ්ඩාර වෙල තරින්දු ශ්‍යාමන්ගෙන් තරින්දු ශ්‍යාමන් ගායනා කරන්නේ වීඩියෝ ප්‍රාකාරයේ වසා තබා තිබියදී ඔබට පුළුවන් ඔහුවෙන් වෙන් චෙක් ඉන් වෙන්න මනාප පල කරන්න සූදානම් වන්න ඔබ තීරණය කරන්න හසිත අබේ සූර්යද එහෙමත් නැතිනම් තරින්දු ශ්‍යාමන්ද වඩාත් සුදුසු ඉදිරි තරග වටේට රැගෙන යාම සඳහා කියා මේ බණ්ඩාර වෙල තරින්දු ශ්‍යාමන්ගේ ජීවිතයයි මගේ නම තරින්දු ශ්‍යාමන් මම හිරුස්ථා වේදිකාවට ඉන්නේ බණ්ඩාරල ප්‍රදේශයේ ඉඳන් මගේ පවුලේ ඉන්නේ අම්මයි අප්පච්චි අයියයි නංගි මගේ අප්පච්චි රණවිරුවේ තරින්දු ශ්‍යාමන් කියන්නේ මගේ දෙවෙනි පුතා මගේ දෙවෙනි පුතා ඉපදෙන්න මාස 3ක් තියෙද්දී මම කියානිත රාජකාරී යෙදී සිටියේදී මගේ දකුණු අතට වෙඩි වැදිලා දකුණු අත අහිමි වුණා මං හිතන්නේ මගේ දරුවගේ වාසනාවට තමයි මගේ ජීවිතේ බේරුනේ කියලා මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම සංගීතය තමයි හැදෑරුවේ මං තාමත් සංගීතය හදාගෙනවා පාසල් කාලේදී මම සමස්ත ලංකා තරග වලින් ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා ඒ වගේම මම වූසු ගීදාවේ ලංකාවේම ප්‍රථමයා වෙලා තියෙනවා මම දැනට පෞද්ගලික ආයතනයක සේවය කරනවා මගේ මේ සංගීත ගමනට මගේ ආයතනයෙන් මට ලොකු සපෝට් එකක් හම් වෙනවා මගේ පුතා කුඩා කාලේ ඉඳලම ගීත ගායනයට වාදනයට සහ නර්තනයට ඉතාම දක්ෂ දරුවෙක් ඉතින් මම බලාපොරොත්තු වෙනවා කොහොම හරි මගේ හිරුස්ටා කිරුල ලබා ගන්න ඒ සඳහා ඔබ සියලු දෙනාගේම වෝට් එක මම බොහොම ආදරෙන් බලාපොරොත්තු වෙනවා
सली सली सीते वेटुनु महा वरुसा मतक भी नुबरे दी देसी सितिन मानो सली इंदिंदी कंदुल नुब एविदिन निवादे मुए नेते पीड़ा नोविनु मनवी evidin nivademu e nete pida novininu menavi sitin mano seli evidindi kandulanu be evidin nivademu තරින්දු ශ්‍යාමන් සමත් වෙනවා වීඩියෝ ප්‍රාකාරයේ ඔසවන්න 90% ප්‍රතිශතයක් ලබා ගනිමින් මෙවරත් නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කරලා තියෙනවා පැහැදිලිවම වැඩි වශයෙන් ජනතා පරමාධිපත්‍ය තරින්දු ශ්‍යාමන් පැත්තේ තමයි හිටගෙන තියෙන්නේ රුවන් ඕසාරන් කිව්වත් වගේ මේ හසිතට මම හිතනවා ජනතාවගේ වෝට් එක හරස් වුණා ඉතින් මම හිතනවා ඒ ගායනයත් ඇත්තටම හොඳ ගායනක් හසිත ඇත්තටම අමතක කරන්න බෑ ඒ ගායනේ ඉතින් තරින්දු ඇත්තටම සිතින් මා නොසැලී අභියෝගයට මුහුණ දුන්නා ඇත්තටම ලස්සන තැන් ඔයා මිහිරට ගායන තැන් ටිකක් තිබුණා පුතේ හැබැයි මේ ගීතය මේ යන ෆීල් එකත් ඒ ටෙම්පෝ එකත් එක්ක මම හිතනවා අර ලෙගාටෝ ස්ටයිල් එකේ සිං කරන එක එතකොට ඒ ඉමෝෂන් Tamange තියෙන ඒ ෆීල් එක ඉස්මතු කරන්න උපරිම අපි ට්‍රයි කරනවා ගීතය ඇතුලේ වචන ඇතුලේ ඉස්පිරි පාපිලි හැම තැනකම අපි පරිස්සම් වෙන්න ඕන සමහර දේවල් ඇද ගන්න නැතුව හරියට ඉවර කරගන්න මම හිතනවා සුළු සුළු තැන් වල තිබුණා නමුත් මම හිතනවා සමහර වේරියේෂන් හරිම ලස්සනට ඔයා ඒව පිච් කරා ඉතින් අවසානයේ මම හිතනවා ඔයාගේ ජයග්‍රහණේ අපිත් සන්තෝෂ වෙනවා අපිත් කැමති මෙන්න මේ වගේ ගායනය ඕල් ද බෙස්ට් ගොඩ් බ්ලෙස් යූ Thank you sir නිරෝෂා මේ බැටල් එකේ ඔබේ අවසාන විග්‍රහය මොකක්ද සංසන්දනාත්මකව මේ දෙදෙනාව ගත්තාම මට දෙදෙනාගේම ගායනේ ගත්තම ගීත වර්ග දෙකක් වුණාට හැබැයි තේ එකම හැඩ තලයක ගීත දෙකක් තියෙන්නේ ගායක ශිල්පීන් දෙදෙනෙක් වුණාට මට දෙදෙනාම එක හා සමානයි වගේ තමයි මට හිතුනේ මට වෙනසක් නැහැ මට හසිතගේ පොඩි පොඩි දේවල් තිබ්බා පසුව හදා ගන්න ඕනේ කියලා හිතන සහ මට ඒ වගේම තරින්දුගෙත් තියෙනවා පොඩි පොඩි දේවල් පසුව හැදෙන්න ඕනේ කියලා හිතන කවුරු වින් කරත් ඒක එහෙම වෙන්න ඕනේ කියලා හිතන ඒ නිසා මේ දෙකම හිතලා 180ක් 85ක් කර කලින් කිව්වා වගේ ඒ ගීතය තුල වෙනස් හැඩයකින් තමන් ගායනා දැන් දෙදෙනාගේ මේක තමයි සුවිශේෂී වෙන්නේ කියන්නේ හසිත ගායනා කරද්දී හසිත වෙලා ඒ ගීතය ඇතුලේ එතන අපේ දේවසව අපිට මතක් වුණේ නැහැ ටීඑම් සර්ව මතක් වෙන්නේ නැහැ ඔබ ගායනා කරනකොට මම දැක්කේ තරිඳු ගායනා කරන තරිඳුගේ හැඩතලයක් තිබ්බේ එතන ඉතින් ඒක විශේෂයි මොකද තමන්ගේ නමක් හදාගන්න නම් තමන්ට ලැබෙන මොන ගීතය
ගායනා කරත් තමන්ගේ අනන්‍යතාවය එතන තියාගෙන ගායනා කිරීම තමයි අමාරුම. එහෙම ගායනා කළා ප්‍රේක්ෂක ආකර්ෂය දිනා ගන්නවා කියන්නේ ඒක තමයි ඉතාම අමාරු කාර්යය. මොකද ඒක ඇහිලා තියෙන ගීතයක් නිසා තව කෙනෙක්ගේ හඬින්. එතකොට එහෙම තමන්ට ආකර්ෂණීය වෙන්න පුළුවන් නම් පැරණි ඒ මුල් ගීතයට වඩා තමන් ගායනා කරලා ඒ ගීතය තුලින් ඒක තමන් ලැබෙන වාසනාවක් සහ තමන්ට ලැබිලා තියෙන විශේෂ වර ප්‍රසාදයක් හැටියට තමයි මම දකින්නේ. ඉතින් දෙදෙනාට මේ සුවිශේෂ හැකියාව තියෙනවා. ඉතින් මොකද කරන්නේ? කෙනෙක් ගෙදර ගියා. කමන්නේ අපිට සුභපතන වේලාවේ. අමල් ඔව් දෙවන තරග වටේට අපි තෝරාගෙන අවසන් මොනවද තව ඔව් සැලකිලිමත් විය යුත්තේ දෙවන තරග වටේ. ඔව් ඊට කලින් මම කියන්න ඕනේ ඇත්තටම මේ මම හිතනවා අසිතට මේ ගීතය ගායනා කරන්න තවත් වැඩි හරියක් මම මේකේ ඒ ෆීල් එක අරගෙන කියා ගන්න පුළුවන් වෙන්නේ තිසර thank you ලස්සනයි වයිලින් පාට් එක මේ පරිඳුට ඔබ මේ ගායනයට නේද ඔව් මේ ගායනයට වයිලින් එකෙන් සහ නාලක එහෙම මේ අර perfect වදිනකොට පාර්සික එහෙම එනකොට ඉතින් කියන්න පුළුවන් පැණි බේරෙන්න ඉතින් ඒකත් එක්ක තමයි මම හිතනවා ඌට අද දවසේදී මෙච්චර ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් තරකට ආවේ නමුත් මම හිතනවා දෙවනි වටේදී ඔහු හදා ගන්න උමනා දේවල් කියන්නේ අවිල්ලිවල දැන් ඔහු මේක තෝරගත්තු ගීත වගේම මේ ස්ටයිල් එකෙන් මනවන නම් ඒ විදියට හැබැයි ඉතින් තව පුහුණු පුරුදු වෙන්න ඕනේ අභ්‍යාස කරන්න ඕනේ ඉතින් එව්වත් එක්ක දැන් මොකද දැන් කොහොමත් අපිට ඉස්සරහ වටවලදී අපිට හම්බෙනවා අපේ වර්ක්ෂොප්ස් දිනවා එව්වත් එක්ක මම හිතනවා ඔවුට ගමනක් යන්න පුළුවන් වෙයි කියලා වෙනවා හොඳයි තරින්දු එහෙනම් අපි ඉදිරි තරග වටේදී මුණ ගැසෙමු ජය වේවා තරින්දු ශාමන් ඉදිරි තරග වටේට සුදුසුකම් ලබාදී හසිත ඔබ බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය නෙමේ හසිත අද ඔබට ලැබෙන්නේ ඔව් සාරංගයි මේක තමයි තරංගේ ස්වභාවය ඉතින් ඒක මම තීරුම් ගත්තා ඉතින් මගේ දවස නෙමේ අද मगे सहोद दवास कमाकने मगे अम्मा अपाची अय्या मगे विश्वविद्यालय नंगील माली अय्यल अक्ल मार सपोर्ट इतिंग मट हम आलू इतिंग मट ओट कर सीर तिना भूमिस्तूति इवागे अमल से नीरोस मीस अरवान से भूमिस्तूति इतिंग जय हसी හසිත අබේසූරිය තමයි අද දෙවන මුහුණට මුණ ගැටුමෙන් සමුගන්නා තරගකරුවා බවට පත්වන්නේ ඔහුට 78% ප්‍රතිශතයක් පමණයි ලබා ගන්නට හැකියාව ලැබුණේ. ඉතින් ඔහුට සමු දෙමින් අපේ දැන් යොමු වන්නේ අද ඇවිලෙන අවසාන මුහුණට මුණ ගැටුමට මේ ඒ තරගකරුවන් ද්විත්වය. නාවුල නදින මොක්ෂණට එරෙහිව ගම්පොළ ප්‍රමෝද් කරුණාරත්න දැවිලෙන අවසාන මුහුණට මුහුණ ගැටුම නාවුල නදින මොක්ෂණ හා සහ ගම්පොළ ප්‍රමෝද් කරුණාරත්න අතර නදින තමයි මං හිතන්නේ අපිට දැනට පැමිණිය අඩුම වයසකින් යුත් තරග කරුවා නදිනත් ඉතින් හොඳ සූදානමකින් ඉන්නවා හොඳ තරගයක් ලබා දෙන්න ඔවම මෝක්ෂණ තමයි මුලින්ම මේ දෙදෙනාගෙන් ප්‍රතිශතය නිර්මාණය කරන්න සූදානමින් ඉන්නේ ඔබට පුළුවන් ඔහු වෙනුවෙන් චෙක් ඉන් වෙන්න මනාප පළ කරන්න සූදානම් වන්න ඔහු ගායනා කරන්නේ මේ විරාමයෙන් අනතුරුව මේ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් Season 4 නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි sunflower oil yahaguna sapiri medoli vitamin a d saha e samaga yahagunaye vishwasaniya venasa medoli
ජීවත්වෙන්න නාවුල සේනාගම ගම්මානේ මගේ පවුලේ අම්මයි තාත්තයි මමයි නංගි ඉන්නවා අපි ඔක්කොම එකට හිටිය කාලේ මතකද මන් කෙවවම විතරයි පුතු කෑවෙබත් මම පොඩි කාලේ ඉඳලම ගීත ගායනා කරන්න ගොඩක් කැමතියි. ඉතින් මීට අවුරුදු 4කට කලින් අත්තම්මත් එක්ක කන්දේ දර හොයන්න යද්දී බැඳපු තුවක්කුවකින් මගේ බඩට වෙඩි වැදුනා. ඉතින් මම අවුරුද්දක් විතර ගීත ගායනා කරේ නැහැ. දැන් මට ගොඩක් සුවයි. දැන් මට සින්දු කියන්න පුළුවන් ඕනම දෙයක් කරන්න පුළුවන්. මට ලොකු හීනයක් තිබ්බා හිරුෂ්ඨා වගේ ලොකු වේදිකාවක් ගීත ගායනා කරන්න. ඒ අවස්ථාව මට ලැබී තිබෙනවා. අපිට මොන ආර්ථික අපහසුතා තිබුණත් පුතාගේ හැකියාව වෙනුවෙන් අපි සියලුම කැපකිරීම කරලා ඒ දෙවල් වලට උදව් කරනවා. තම වාරු ගන්නේ මල් හීනේ. අපේ ගම්පලාත ගොඩක් දුෂ්කර වුණත් හිරුෂ්ඨා වේදිකාව කියන්නේ අපිට වගේම අපේ ගම්පලාතටත් ගොඩක් ලොකු ආඩම්බරයක්. ඉතින් මගේ පුතාට මේ තරගෙන් ඉදිරියට යෑමට ඔබ සියලු දෙනාගේම සහයෝගය ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මගේ ගීත ගායනය හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් හිරුෂ්ඨා වේදිකාවේ ඉදිරියට යන්න ඔයාලගේ සහයෝගය ආදරයෙන් ඉල්ලා සිටිනවා. ਉਹ ਨੂੰ ਮੈਂ ਮਟ ਮੁੜੀ
නදින මෝක්ෂණ 88% ප්‍රතිශතයක් ලබා ගන්නවා. උණුසුම මතම දිදි. ඉතින් මව් උණුහුම ලබා ගන්න ළඟටම යන්න ඕනේ නේද? ඒක හොඳින්ම දැනෙන්න. ඉතින් නදින මෝක්ෂණ ඇහි කඳුලක් තියාගෙන අපේ නැතරත් කඳුලක් ගෙනාවා. නිරෝෂා රුවන් ඔව් නදින පුතේ මයිදන පුතා හොඳම ගීතය අද දවසේ මයිදන හොඳම ගීතය තමයි ගායනා කරේ හොඳම ගීතය තමයි තෝරගෙනත් ඉන්නේ ඒකද මේ ලෝකේ මොකද්ද එක කියලා ඇහුවත් සාරංග පෞතික අපිට ඇස්වලට පේන දේන් අතර අපි අම්මා කියලා කියන්නේ මයිදන අම්මගේ ගායනේ महामाय वरुण सामन करो गायन अभी गुटक दुराजानन वहां से वंदी नाई इधर गिहिला रंदी नाई गिदर अम्मट गरु नौकर जेसुट वंदी नाई जेसु की अम्मट गरु नौकर अद गुडक करा नोपिन देट गुडक भक्ति तमंट पेन देट भक्ति गिदर इन अम्म गिदर इन दिमापिया तमंगी देवियो විදියට දකින්න ඕන. එතකොට ඒ දරුවන්ගේ ජීවිතේට මැරෙනකන් ඒ දරුවන්ගේ ජීවිතේට කිසිම කරදරයක් ඉන්නේ නැහැ. සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. මම හිතනවා පුතේ ඔයාගේ මේ අපිට මේක කැමරාවට පෙවුණත් මේ වැඩසටහනට එක පෙවුණත් මම හිතනවා සමහර අයගේ ජීවිතේන මේවත් වලින් කතා කරනවා. මම හිතනවා ඒ දෙන්න ඕන ආදර්ශය මේ පොඩි පැටියා අපිට අද දුන්නා. महिंद्र पुते अद अभी वाट अपुड़िया नियम अत्र सतोषाई एक गीते गायने सह अर्थ अतक् जीवत्न अनेक सारंगे अमार सहन अमार गीते गायन कर लकू प्रीति त्यागन तम ये लाइन इवर करोड़ मे कोल गटिया ये प्रीति अलग मंबेल सैकंड वर्स मुखरी मिस्सेदी कोहमारी हुस्म अलगन ඉතාමත් හොඳින් අවසාන එකක් ගායනා කරා. ඇත්තම සන්තෝෂ වෙනවා පුතේ. All the best for God bless you. නිරෝෂා. මන් දැක්ක ඇත්තටම නදිනගෙන් පුතාගෙන් දැක්කේ මං මෞසෙනහස තමයි දැක්කේ. ඒ කියන්නේ පිටාර ගලනවා ගීතේ පුරාවටම. ඒක දැනුණා පුතේ. ඒක බොරුවක් නෙමෙයි කියන එක දැනෙනවා. ඔයා ඇත්තටම අම්මට ආදරේ දරුවෙක් වෙන්නේ නැති. अम्मे आदर वरी मेम लभन अत्यति मंगड़पड़ी अनावकी अखी अद दवस लीयला मतगति आगे दवसक मेरे अटे मम इन पुलवेन पुलव अब आ दवसक रटे जनप्रिय गायक अभी निरोष हुंगाट कथा करीते भाव මම අපි මම පුන පුනා කියන්නේ මේක තමයි කියන්නේ තමන් કૃતિමව භාවය ගන්න බෑ අදහස් කියන තමන්ට හදවතට පපුවට දැනෙන්නේ නැත්තම් දෙයක් පපුවෙන් නෙමෙයි නම් ඒක කියන්නේ මිනිසුන්ට ඒක දැනෙනවා ඒක හරීම કૃતિමව දැනෙනවා ඒක රංගපාන්නත් බෑ සාරංග ගායනා කරන්නත් බෑ કૃતિමව එහෙම වුණොත් මිනිසුන්ට ඒක දැනෙන්නේ නැහැ බලන් ඉන්න කෙනාට අහන් ඉන්න කෙනාට මං ඒක කියන්නේ තමන්ට වචනවලට තමන්ට දැනෙන හැඟීමක් තියෙනවනේ. ඒක තව කෙනෙක් වෙන්න ඕනේ නැහැ. තමන්ගේ ඇණි හැඟීම ප්‍රකාශ කරන්න කියලා. ඒ ප්‍රකාශනයේ තමයි මම අද දැක්කේ නදින පුතාගේ. නදින පුතාට ගිහිල්ලා එතනට ගියාට අම්මා ගාවට ගියාට පස්සේ ඒ එයාගේ කටහඬ වෙවුලන්න ගත්තානේ. මං කියන්නේ ඒවා මේ සජීවි 100ක් සජීවි වැඩසටහනක් ඇතුලේ අනිවාර්යෙන් මම ගායනා කරත් මටත් ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට ඒක දැනුණා නම් පපුවට මගේ පපුව මගේ පපුවේ තිගැස්ම මට කහඬින් එන්න පුළුවන් එළියට මං කියන්නේ ඒවා නැචරලි වෙනවා කියන්නේ අනිවාර්යෙන් හරීම සංවේදී ළමෙක් වෙන්නේ අනිවාර්යෙන් නැතින ඒ ආදරේ පිටාර ගැලුවා කියලා තමයි මට හිතෙන්නේ ඒ පිටාර ගැලිච්ච ආදරේ දැනුණා පුතේ මෙතනටම දැනුණා ඒක එහෙම වෙන්න ඕනේ මං කියන්නේ මෞසෙනහස විතරක් නෙමෙයි මේ ලෝකයේ සෙනහස කියලා මොන දෙයකට තිබ්බත් ඒ හැම දෙයකටම මලකට ගහකට සතෙක්ට ආදරය කරත් ඒ ආදරය දැනුනොත් විතරයි සතා පෙරලා පිට ආදරය කරන්නේ ඒ නිසා ඒ ආදරේම දෙන්න ඒ ආදරේ දැනුණා පුතේ අමල්
මංගිතරන් ඉතින් රුණුත් නිරෝෂත් දෙන්නම උගත් දේවල් කිව්වා නමුත් ඒ ඉමෝෂනල් කැලිය ඔක්කොම දේවල් මගේ ගාවත් තියෙනවා නමුත් මම මේක අවස්ථාවේදී මං හිතුවා මේ ලකුණු 80ට ප්‍රමාණ ඇති වෙයි කියලා හොඳයි නදින මොක්ෂණ 88% ප්‍රතිශතයක් ලබාගෙන ඒ ප්‍රති අභියෝගය ලබා ගන්නේ ගම්පොළ ප්‍රමෝද් කරුණාරත්න සියයට 88% ප්‍රතිශතයක් තමයි ප්‍රමෝද් ඔබ හඹා යන්නේ ඔබට ගායනා කරන්න සිදුවන්නේ වීඩියෝ ප්‍රාකාරයේ වසා තබා තිබියදී ඔබ ප්‍රමෝද්ගේ ගායනයටත් හොඳින් සවන් දෙන්න තීරණය කරන්න නදින මොක්ෂණද එහෙමත් නැත්නම් ප්‍රමෝද් කරුණාරත්නද වඩා සුදුසු දෙවන තරග වටේට කියා ඔබ ඒ තීරණාත්මක තීරණය ලබා ගන්නේ මේ අවසන් විරාමයෙන් අනතුරුව ප්‍රමෝද් වෙනුවෙන් චෙකින් වෙන්න මනාප පළ කරන්න සූදානම් වන්න මේ සජීවි රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු ටීවී නිර්වචනය හිරු ස්ටාර් සීසන් 4 නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි නියම sunflower oil යහගුණ සපිරි මෙඩෝලි විටමින් A D සහ E සමග යහගුණයේ විශ්වාසනීය වෙනස මෙඩෝලි मगे नम प्रमोद करुणारत्न मट वयसा दुशी देखा मंग इष्टा तरंग तिरपत् मानूर गंपल प्रदेश उपवास आगति दक्षिण यतमा गायक दिंगेट हिरोष्टा वेदिका तोरगत्ते हिरोष्टा वेदिका सजीव एडसरासाकमण बलापुरत्व ඒ පුංචි කාලේදම සංගීතයට ගොඩාක් ආසයි පාසලෙත් දහම් පාසලෙත් තරඟ වලට සහභාගී වෙලා යා ජයග්‍රහණේ ලැබලා තියෙනවා මගේ මල්ලිව හිරුස්ටා තරඟයට සහභාගී කරවන එක අපේ පවුලේ හැමෝගෙම හිණයක් වෙලා තිබුණේ අදේ හිණේ හැමෝගෙම හැබෑ වෙලා තියෙනවා කොමලලියා බොලඳලියා මාව තමයන් කියා මට සංගීත ආභාෂය ලැබෙන්නේ මගේ අම්මගෙනු තාත්තගෙනු මට අම්මගිනු තාත්තගිනු ලැබුණ ආభాෂය අම්මලාට තාත්තලාට යන්න බැරි දුරකට ඊටත් වඩා දුරකට අරන් යන්න මම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා සිකුරුලියා ඉතින් මට හිරුස්ටා වේදිකාවේ ඉදිරියටම යන්න ඔයාලගේ වටිනා මනාපය ලබා දීලා මාව ඉස්සරහට අරන් යන්න කියලා මම ගොඩක් ආදරෙන් ඉල්ලනවා Thank you.
කරුණාරත්න 78ක ප්‍රතිශතයක් තමයි ලබාගන්නේ හැබැයි ප්‍රමෝද් නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම මනාපය පළ කරලා තියෙනවා අමල් ඔබ ප්‍රමෝද්ට මනාපය පළ කරන්නේ නදීනට වඩා ඉදිරියෙන් ඔහුව තියන්න පුළුවන් නිසා අනිවාර්යෙන් ඔගේ ඇත්තටම ප්‍රමෝද්ගේ ගායනේ තමත් හොඳයි බොහොම රහයි ඒකෙන් තමයි ලකුණු අත දෙන්න තරගයේ ස්වභාවය මේක තමයි පුතා God bless you thank you Nirosha ඔබේ තීරණය මොකද්ද මේ සංසන්දනයේදී සංසන්දනයේදී අනිවාර්යෙන් ප්‍රමෝද් තමයි ඉතින් ගායනා කරන්නේ නදිනගේ මම කිව්වේ වෙනම කතන්දර ටිකක් මේ පොඩි කෙනෙක් මේ දේවල් එක්ක ප්‍රමෝද් ඇත්තටම තියෙනවා මම ප්‍රොෆයිල් එකේ දකින ප්‍රමෝද් වට ලොකු හැකියාවක් තියෙනවා සහ මේ අද ඔයාගේ ස්වරූපයත් හරි වෙනස් ඉතින් අර ඔයා තෝරගත්තු ගීතය ඔයා ඔයා පොඩි තාම් පොඩි ළමෙක් ඒ හඬ ඒ සියලු දේවල් එක ගත්තම වෙනම හැඩයකින් ඒ ගායනා කරා ඇත්තටම හරිම ලස්සනයි බලන් ඉන්න මට කිසිම තැනක් නැහැ ලස්සන නැහැ කියලා හිතච්ච හොඳින් ගායනා කරා ඇත්තටම ඔයා වින් කරන්න ඕන නමුත් ඉතින් අරයට ලැබිච්ච අපේ පොඩි පුතාට ලැබිච්ච वोट्स उत्तेक महिंदा ने हरी अमारु ये फाइट करने देन्ना के वोट्स एक मासू अटक द गोहिर गाता ने देन्ने के वोट्स हम मेरा नमत महिंदा प्रमोद अतारी ने पां मैं आगे जीवित है पटांगे में के लिए तागन थैंक यू रुवन प्रमोद अतरम में तारंगा एक ने में तारंगा वली है महिंदा ने एक्सपर्ट्स रा तुंदे ना गेम सिलेक्ट करना उन्होंने महिंदा ने आया ना නමුත් මේකේ කන්සෙප්ට් එකක් තියෙනවානේ දැන් සීසන් 4ක් වෙනකන්. ඒ කියන්නේ ජනතාවට ගොඩාක් මේකේ වගකීමක් දීලා තියෙනවා. එතකොට 79. එච්චර ඒ කියන්නේ එක්ස්පර්ට්ස්ලාට නැති ලොකු වගකීමක් එතන තියෙනවා. ඒතර මම හිතනවා ආදරණීය ජනතාවගෙත් මම හිතනවා බුද්ධිය, කල්පනාව ඒ හැමදේම විපරං කළා තමයි ඔවුන්ගේ සලකුණු දෙන්නේ. ඉතින් මේ තරඟේ හැටි අපිට වෙනස් කරන්න බෑ සාරංග. ඒකට අපි හිස නමන්න ඕනේ. ඒකට අපි එකඟ වෙන්න ඕනේ. ඉතින් ඒ එකඟත්වය නිසා තමයි සෑම තරඟ කරුවෙක්ම මෙතන ඇවිල්ලා සිං කරලා කියලා යන්නේ තරඟයේ ස්වභාවය මේකයි කියලා. ඉතින් හැබැයි මේ සලකුණු තුන අරගෙන ඔයා මෙතනින් බහැලා සංගීතය අතහරින්න එපා. පරදින්න එපා. මේ ගත්ත පින්මත් එක ඉදිරියට යන්න මම ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. All the best. God bless you.
නිපුණත්වය ප්‍රවීණයනුත් මේ තීරණ වෙනස් කරපු අවස්ථා තියෙනවා. හැබැයි ජනතා පරමාධිපත්‍යත් රුවන් කීවා වාගේම ඔබටත් වගකීමක් තියෙනවා, නිපුණත්වය ප්‍රවීණයන්ටත් වගකීමක් තියෙනවා දක්ෂයන්ව ඉදිරියට කැඳවාගෙන යන්න. ප්‍රමෝද් කෙසේ වෙතත් අද ජනතා පරමාධිපත්‍යට හිස නවන්න සිදු වෙනවා. ඉතින් සමු දෙන්න තමයි සිදුවන්නේ. ඔයි ගොඩක් කියන්නේ අද අද න දුක නැහැ. ඇත්තටම වෝට් තුනක් හම්බෙලා තිනවා එක්ස් වල තුන් දෙනාගෙන්. ඇත්තටම මෙතන නවතින්නේ නෙමෙයි ආවේ. ගොඩක් ලොකු ගමනක් යන්න. කවන්නේ අත්ත සංගීතය අතරින් නැහැ. ඉතින් මට ගොඩක් උදව් කරපු කට්ටිය ඉන්නවා. මගේ පවුලේ කට්ටිය අක්කා, අයියා, නංගි, ඒ වගේම මගේ යාළුවෝ ටික. ගොඩක් ස්තුතියි හැමෝටම. මෙතනින් නතර කරන්න නෑ මම. ඉතින් ඉස්සරහට ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. නැවත තිරු වේදිකාවෙම බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. බලයි ප්‍රමෝද් අපි ඔබට හිරුස්තා මාවතෙන් සමුදෙනවා. ගම්පොළ ප්‍රමෝද් කරුණාරත්න තමයි අද අවසන් වශයෙන් තරගය හැර යන තරගකරුවා බවට පත්වන්නේ. නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම ඔහුට මනාපය පළ කළත් ජනතා පරමාධිපත්‍යයේ තීරණයට අනුව අද අවසන් වශයෙන් ගම්පොළ ප්‍රමෝද් කරුණාරත්න තරගය හැර යන තරගකරුවා බවට පත්වෙනවා. ඒ අනුව නාවුල නදින මොක්ෂණ 88% ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා. සුබ පැතුම් නදින. කිරුල කරා ඔසවා තැබිය යුතු විශිෂ්ටයා කිනම් මොහතක හෝ ඔබ ඇස ගැටෙනවා ඒකාන්තයි. ඔබ එවන් විශිෂ්ටයෙක් දුටුවාද නැත්නම් ඔබ තවමත් ඒ උනන්දුවෙන් බලා සිටිනවාද? කෙසේ වෙතත් සංගීතයේ සිහසුන මත සිංහාසනාරූඪ වන ඒ සජීවී ගායනයේ ප්‍රබලයා අනාගතය අත්පත් කරගන්නා තුරු ඔබේ දායකත්වය එකසේ ඔවුන්ට අවශ්‍ය බැවින් එළමෙන සෙනසුරාදා නැවතත් මුහුණට මුහුණ ගැයුම් සටන් හටගන්නා තැන රිසිසේ නිසි අයුරින්ම ක්‍රියාත්මක වෙන්න. ඔබ අප මුහුණට මුහුණ හමුවන තුරු ඔබ සැමට ආවඩා ආයු බොහෝ වේවා. මේ තමයි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නර්මන වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන වශයෙන් සම්මානනීය වූ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරණයේ හිරු ටීවී නිර්වචනය හිරුස්තා සීසන් 4.